සත්‍යාලෝක ටීවී අයිබෝවන් සත්‍යාලෝක ටීවී යුටබ් නාලිකාව අද අපි ඇවිලෙන්නේ මේ දොළ පාරක් ළඟට ලස්සන. ඒ වගේම අපි මේ අද වෙනස් දෙයක් ගැන කතා කරන්න. අපේ සම්බන්ධ අලුත් චරිතයක් අපිත් එක්ක ඉන්නවා. අද අපේ මාතෘකාව තමයි ගුරුකම් කියන එක. මේ ගැන කතා කරන්න කිරියත්තාගේ පරම්පරාවෙන් පැවතෙන කුමාර මහතා අපිත් එක්ක එතුලා ඉන්නවා. ආයිබෝ නමුදුමයි. ආයිබෝ. ආයිබෝ. කුමාර මහතා. මහතක් වඩා බතරුණයි. මෙහෙමයි. දැන් ඔබ හඳුන්වා දෙන්න මං කියුවා මේ කිරියත්තාගේ පරම්පරාවෙන් පැවතෙන සහ අද මාතෘකාව ගුරුකම්. ලොකු මාතෘකාව. මට මෙහෙම කියන්නක මුලින්ම ඔබතුමා තරුණයෙක් වශයෙන් දැන් මගේ වයස වෙන්න පුළුවන් ඔබතුමා. නමුත් මෙහෙමයි. ඔබ තරුණ කෙනෙක් වශයෙන් කොහොමද ගුරුකම් කරන්නේ? මොනවද ගුරුකම් කියන එක? ඊට කලින් කියන්න කිරියත්තගේ පරම්පරාවෙන් පැවතෙනවා කියලා මොකද්ද මේ කියන්නේ? කිරියත්තගෙන් පැවතෙන පරම්පරාව කියන්නේ මුලදී අවුරුදු 12 කාලෙදී කිරියත්තමා එක්කගෙන යනවා. යම් කිසි තැනකට ඒ සාතු වලට ඒ වගේ යනදී ඉස්සර මෙහෙම තිබ්බේ නැහැ. ඇත්තටම ගෙවල් වල ගිහිල්ලා ඒ සේවා ගුරුතුමතු තාලා දීලා ගොටු පිදීන තතු හදලා දියා බලාගෙන ඉඳලා ඒ ගරුකම් සාත්‍රය නිවැරදි කරන ආකාරය බලාගෙන ඉඳලා මම යම් කිසි දෙයක් ඉගෙන ගත්තා. මතේ බුදු දැක නිවන් දකින්නත් අද මම මෙතන ඉන්නත් යම් කිසි දවසක හරි මගේම කිරියත්ත වෙලා ඉපදින්නත් මම ප්‍රාර්ථනා කරනවා. මොකද මම අද මෙතන තත්යකට පත්ලා ඉන්නේ මොකද මම කිරියත්ත හින්දා. ඒ සාත්‍රය මම අද ඉගෙනගෙන යම් කිසි දෙයක් මේ ලෝකෙටම හරි පෙන්වන්න කියලා බලාපොරොත්තුවක් තියෙනවා. හරි දැන් කිරියත්තා ඊට කිරියත්තට පස්සෙත් ආයි පරම්පරාවක් එනවනේ. ඔව්. ඔබේ පියා ඊට කලින් සීයා. ඒ කට්ටියත් ඔය ඔබේ කරන දෙයමද කරගෙන ආවේ? නෑ. මොකද මගේ තාත්තා නැතුණා කලින්. තාත්තා නැතුණාට පස්සේ මම මොකද හදාගත්තේ මාව කිරියත්තා. කියන්නේ කිරියත්තගෙන් කෙලින්ම ඔබතුමාට තමයි මේ ශාස්ත්‍රය ඉල්ල දෙන්නේ. මෙහෙමයි. දැන් ඔය ගුරුකම් කියන එක දැන් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙනවා. පිටරට බටහිර සංස්කෘතියේත් ගුරුකම් කියන දේ තියෙනවා. මොකක්ද මේ ගුරුකමක් කියන්නේ? ගුරුකමක් කියන්නේ මම පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් නොයෙකුත් ආකාරයේ ගුරුකම් තියෙනවානේ. වශී බන්දන, නාම වශී, ස්ත්‍රී පුරුෂ වශී, විත්‍ර වශී, කපුරු වශී, ඒ වගේ වශී තියෙනවා. වශී තිබ්බට ඒ වශීට කරන මන්ත්‍ර ජප කරන්න උනායි ලක්ෂ වාරයක් ජීවම් කරන්න. කියන්නේ එක මන්ත්‍ර ලක්ෂ වාර ජීවම් කරන්න. ඔය ඔබතුමා කියප හැම දෙයකටම ලක්ෂ වාර ජීවම් කරන්න. ජීවම් කරන්න. හරියට එක දවසේ පැයෙන් දෙකෙන් ජීවම් කරන්න පුළුවන් දේවල් නෙමෙයි තියෙන්නේ. මොකද හරියට දවස් තුනක් ඒකට තියෙනව වෙලාවල් තියෙනවා. අපි ගේමුක පාන්දර 4 මාර්ක. කුබුලේ කාකේ කරන්න කලින් තමයි හරියට මන්ත්‍රය ජප කරලා ජීවම් කරන්නේ. හරියට දැන් වෙනස් ආකාරයේ ඒ වශී මන්ත්‍ර වලට ඒ වගේ. පිදේනතර දෙනව නම් ගෝතර දෙනව නම් ඒව රාත්‍රී 12ට දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. වශී මන්ත්‍ර වලට තියෙන කෙලින්ම පාන්දර 4 මාර්ක නෑ බුදුලත් කොලයක් අරන් ඒ වගේ හඳුන් කෙලින් ජීවම් කරලා දෙන්නගේ නම් දෙක අරන් ඒ 4 මාර්ක කියන තයි වෙලාවට. ඒ වෙලාවට තමයි හරියට ඒක අක්ක කුබුලන් අරලන්න කලින් ඒව ජීවම් පටන් ගන්නවා. හරි. ඒ කියන්නේ දැන් නම් දෙකක් ඔබ කිව්වේ වශී ගුරුකම. ඒ කියන්නේ ගෑනු පිරිමි සම්බන්ධයක්ද නැත්නම් ස්ත්‍රී පුරුෂ වශී යකිවත් ස්ත්‍රී පුරුෂ. ඒ දෙන්නගේම නම් දෙක උනායි. නම් දෙකට තමයි ඒක ජීවම් පටන් ගන්නෙ. ඒ කියන්නේ දැන් ඔබතුමා 4 මාට පාන්දර පටන් ගත්තොත් ඒක එදාම ඉවර කරන්න නැත්නම් ආයෙ තව දවසකට තියාගන්න ඕන. තුනක්වත් කරන්නේ හරියට. ඒ කියන්නේ ලක්ෂ වාරයක් ජීවම් කරන්නම ඕනේ. මොකද එකපාර එකපාර කොහොමද ඔබතුමා ලක්ෂ වාරේ ගණන් කරගන්නේ? ඒව මල්ලක තියන සාස්ත්‍රයේ. ඒක මම කියපෙන්නන්න පුළුවන් මට. හරි හරියටම ලක්ෂ වාරයක් අපි ජීවම් කරනවා. ජීවම් කරන කරමු. දැන් ඔබතුමාගේ ශාස්ත්‍රයේට භූමි දෝෂ කැපීම් තියෙනවා, අනවින කොඩි වින තියෙනවා. ඔය වගේ ලොකු ලොකු පරාසයක් තියෙනවා මේ මාතෘකාවේ. දැන් අනවින කොඩි වින කියන එක පොඩි කතා බහක් ලක් වෙන දෙයක්. මොකෝ ඒක හොඳටයි නරකටයි දෙකම තියෙනවා. ඔව්. හොඳට කරන්නත් පුළුවන් නරකට කරන්නත් පුළුවන්. ගොඩාක් ඔබතුමා මේ මහාන කෙලින්ම අහන මෙහෙම දෙයක්. ඔව්. ඔබතුමා හොඳටත් නරකටත් දෙකම කරනවාද? අත්‍තරම නරක දේවල් නම් ගොඩාක් අතින් ගොඩක් කරන්නේ නෑ මම. කරලා පෙන්වන්න පුළුවන් අභියෝගයක් බාර අරන් මම. අභියෝගයක් බාර අභියෝග කවුරුහරි දුන්නොත් බාර අරන් අපි ප්‍රේක්ෂකයව බැලලා අභියෝගයක් ඔබතුමා ඉදිරිපත් කරොත් මෙන්න මේක දෙය කරන්න කියලා ඔබතුමාට කරන්න පුළුවන්. පුළුවන්. මට කියන්න කොහමද ඔබතුමා මේ ශාස්ත්‍රය කොහොමද ගුරුකමක් කරගෙන යන්නේ? දැන් අපිට පොඩි විස්තරයක් කියනවා. දැන් අපි දැන් මේ බලන කට්ටිය පොඩ්ඩක් බලනවා මේ මේවගේ ඇත්ත නැත්ත හොයන. දැනගන්න කැමතියි මේ මොකක්ද කියලා වෙලලා. කියන්නක බලන්න මොකද මේක හරියටම සිද්ධ වෙන්නේ. නොයෙකුත් ආකාරයේ ඩූයු ටීවී වල වගේ දේවල් වල ගවිලා නම් දෙක දෙන්න, උපන්දින දෙක දෙන්න, ලග්න දෙන්න, පින්තූර දෙක දෙන්න. දීලා කියනවා මේක වෙලා කොලේ බලන්න කියලා. එහෙම බෑ. Tamanta සත්ත කළා දෙන්න ගුරුකමක් කියලා. මට කියලා තියෙනවා සත්‍ය කරලාමයි කිරියත්. ඒ සත්‍ය කරලා දෙනා කියලා කියන්නේ? ඒ කියන්නේ මගේ පුරුකේ මේ මට කිව්වා කිරියත්ත මේ ගුරුකම ඔබට සත්‍ය කරලා තියෙන්නේ. ඔබ කරන දේ වර්ධින්නේ නැහැ.
මේක හරියට කරපන් කෙරුවොත් අනිවාර්යෙන් උඹට ජයග්‍රහණ නිවතයි දෙවියන්ට කොටුමාලා දෙන්න ඒ දේවල් හරියට කරන්න පාන්දර 2:30ට විෂ්ණු දේහාඳුරන්නාචර පානපත්තු කරන්න ඒ කියන්නේ 2:30ට ඔබ ගනුදෙනු කරන දෙවියන් එක්ක ඔය ඔව් මොකද හරියට ඒ දේවල් කරන හින්දා තමයි මට ඒ දේවල් හරියට ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් මම ඒ දේවල් දෙවියන් එක්ක කරනවා හරි දැන් ඔබතුමා දැන් කොච්චර කාලයක්ද මේ ශාස්ත්‍රේ මම දැන් අවුරුදු 17ක් ඒ කියන්නේ ඔබතුමා කුඩා වදින තමයි මේ කුඩා විදි විදලා මේ කාර්යය ලැබෙන දැන් ඔබතුමා කරපු ගුරුකම් සාර්ථක වෙලා තියෙනවද කුඩා දිනෙක ඇවිල්ලා සාර්ථක කරලා දින අද ප්‍රතිඵල ලබා දීලා තියෙනවා මේ තමයි මේ මේ කැලෑවල මේ අලිසත්තුත් එක්ක ඉන්නේ කැලේ ටිකක් පොලේ අත්තක් කෙල්ලලා තමයි රදරි වැදුම් නවයදුම් වැදලා යන්නේ ඉතින් මේ දේවල් සාර්ථක කරලා තියලා තියෙනවා ඔබතුමාට කවර ඔප්පු කරන්න කියලා අභියෝග කරොත් ඔප්පු කරලා පෙන්නනවා දැන් ඊට සොය මාතෘකාවයි අර අන්න වින පොඩි වින කියන කතාවත් මොකද්ද මේ අන්න වින පොඩි වින කියන්නේ අන්න වින පොඩි වින අපි ගියම මට එහා පැත්තේ ගෙදරට පොඩි විනයක් කරන්න උනා. වෙපා කරාද? ඉදමට අල්ල ගන්න එනවා බලේ. බලෙන් අල්ල ගන්න පස්සේ කියනවා මං එලවන්න උනා. මේව තමයි. ඒව තමයි අනිවින පොඩි විනය. එතන කිව්වම් කියනවා අරයා ගෙදර ඉන්න එක්කෙනා මට යම් කිසි දෙයක් කළා බෑට හිලා ලුණු මතුරුලා හිලා මිනි අලු හිලා ජීවන් කළා දිනවා ගෙදර කරදර ඒ වගේ දේවල් කරපුවාම තමයි අනිවින පොඩි විනය කියන්නේ. දැන් එතකොට ඔය දැන් ඔබතුමා ඒ කරන්නේ තව කෙනෙක් ඔබ වගේ මේ වගේ වැඩ කරන කෙනෙක් කරපු දෙයක්ද ඔබ කපන්නේ? එහෙමද? ඉතිදීනියක් අපි කිය මොකද යම් කිසි කෙනෙක් කරපු දෙයක් තියෙනවා නම් ඒක ඉතින් අපිට කපන්න පුළුවන්. එතකොට බලපෑම ඒ කරපු දෙයට කරත ඒක තින් අදුරා කරන අදුරා තමයි දන්නේ ඉතින්. එයා දැනගන්න උනායි කරන අදුරා හරියට අපිට බන්ධනයක් කපද්දී ඒක යම් කිසි දෙයකින් ප්‍රතිඵලයක් ගන්න ඕන නම් තමයි එයා දැනගන්න උනායි ඒකෙන් මේවෙන්නේ. නැත්නම් ඒ අදුරගේ ධර්මල්ලොත් එක විනාශ වෙලා යනවා. හරි එතකොට ඔබතුමා කරපු අනවින පොඩි විනය. ඔව්. එහෙන් කරනකොට ඔබතුමාට ආරක්ෂා වෙන ක්‍රමයක් තියෙනවා. ඒවා තියෙනවා. ඒවට බලසත්ති දීලා තියෙනවා. ඒවට ආරක්ෂා දාලා තියෙනවා. ඒවා කරගන්න පුළුවන් දේවල් කරන්න පුළුවන්. එතකොට මේ ශාස්ත්‍රයේ අනිත් කට්ටියට ඔය දේ තියෙනවද නැද්ද? ඒකෙත් ඒක කරන එක තමයි දන්නේ නේද? එයාලා දැනගන්න උනා එයාලා කරන දේ හරියට කරොත් එහෙම හරි ප්‍රතිඵලය ගන්න පුළුවන්. මම නම් හිතන්නේ අද කාලේ ගුරුගම කරන්න පුළුවන් හරි පුද්ගලෙක් ඉදී කියලා. ඇත්ත කතාව. එක්කෙනෙක් පෙනී හිටනා තව කෙනෙක් කතා කරන්නේ. එහෙනම් ඒවා දේවල් තියෙනවා. ඉතින් ඒක ගුරුකම පටන් ගත්තේ මේක විශ්වාසයක් ඇති වුණේ මංගගේ කාලේ ආයතන පැවිදි ඉගෙන එන ගුරුකම්නේ නීචිකල බන්ධනයෙන් කරන්නේ. එරව නේද? දැන් ඔය පිල්ලි කියන්නේ පිල්ලි කරන්න පුළුවන් කියලා සත්‍ය කරලා දීලා නීචිකලට කරලා දීලා නැහැ. ඔය දැන් පිල්ලියක් කරන එකනේ මම හිතන ධර්ම දෙයක්. මරණය. ඒ කියන්නේ නාග පිල්ලි. අංගම් පිල්ලි තියෙනවා. වවුල් පිල්ලි තියෙනවා. බලු පිල්ලි තියෙනවා. ඒවා විල මරණත් එක්ක. හරි අපිට කොහොමද එකක් විස්තර කරන්නකො සාමාන්‍ය වෙන්න කොහොමද ඔබ ශාස්ත්‍රය වන්දන ශාස්ත්‍රය කරපෙ ධර්ම පිළිය තම මහසෝන් පිළි. වැලිච්චි මලමිනියක් ගෙනල්ලා රතුරෙද්දෙන් ඔතලා ගෙනල්ලා ජීවම් කරන්න. ජීවම් කරලා කෙලින්ම පිළියවලා කියන්නේ අදුරෙක් මරන්න. දැන් කරන්න බෑනේ දේවල් පිළියකින් ගුරුකම් කරන්න බෑ. දැන් කවුරුත් කරන්නේ නැද්ද ඒ වගේ දේවල්? කරන කට්ටිය ඉති අය කාලේ. දැන් කාලේ එහෙම කවුරුත් නැහැ පිළි වලින් ගුරුකම් කරන්න. මැරිච්චි සතක් නේ අපි ගන්නේ ඔකට. ඇත්ත කතාව මරිච්ච සතා තමයි පිල්ලියකින් ජීවම් කළා යවන්නේ. බබර පිල්ලිය තියෙන බබර පිල්ලි උනත් බබරෙක් උනත් මරිච්ච බබරට ජීවම් කරපු ගමන් යනවා කියලා. දැන් ඔතමා ගුව වවුල් පිල්ලි බලු පිල්ලි කියලා. ඒත් මරිච්ච සතු දෙය ගන්නෙ. මරිච්ච සතු ගන්න. පණ පිටින් එකෙක් යවන්න පුළුවන්ද බෑනේ. දැන් පණ පිටින් සතෙක් යවන්න පුළුවන් නැහැ. බෑ. එහෙම කොහොමද යන්නේ සතෙක් ජීවම් කරන්නේ? මරිච්ච සතෙක් ගන්න ඕනේ. පණ පිටින් සතෙක් ඉන්නවනේ. ආ පණ පිටින් සතට යන්න. මගේ අද කරලා තියෙනවා මම පිල්ලියව. පිල්ලි එන පිල්ලි හදන ගන්නක් තියෙනවා. මන්තර. ඔබතුමා කරලා තියෙනද ඒ වගේ දේවල්? නැහැ මගේ කිරියත්ත කරලා තියෙනවා. මම දැකලා තියෙනවා. ඒ කියන්නේ දැන් කිරියත්තගේ කාලේ කිරියත්තගේ කාලේ තිබ්බ බලය දැන් කෙමකෙන් අඩු වෙලාද මේ යන්නේ? බලය තියෙනවා කරන්න පුළුවන්. කරන්න පුළුවන් කි හරි හොඳ දේවල් මුල්දි කිව්වාගේ හොඳ තැතත් නරකටත් කරන්න පුළුවන්. අභියෝගයක් තියෙනවා බාර ගන්න කෙනෙකුට කරලා පෙන්නන්න කිව්වොත් මම කරලා පෙන්නනවා. මේ මාතෘකා පුරුල් පරාසයක තියෙන මාතෘකාවක්. දැන් අපි කතා කරේ අන්න වෙන කොඩේ වින වචී ගුරුකම් පිළිබඳ. නමුත් ඔබතුමා මට කියපු දේවල් එක තව තියෙන භූමි දෝෂ දෙවියන්ට පුද පූජා කරන විදිහ ඒ වගේ තමයි හිතන්නේ තව ගොඩක් දේවල් ඔබතුමා මේ ශාස්ත්‍රයෙන් මම හිතන්නේ කරනවා. ඔව්. කියන්න ගබන්න මොනවාද කීපයක් අපිට තව වැඩිපුර දැනගන්න අපිට. මම දෙන්නම් අද ඔයාලට මේක නිකන් අත්දැක බලන්න කරන්න දවස් 7ක් යනකම් ප්‍රතිඵලයක් තියෙද මුදලක් කිසිම දෙයක් නැතර යම් කිසි දෝෂයක් යම් කිසි දෙයක් හිතේ කනගාටුවක් යම් කිසි දෙයක් තියෙනවා නම් ඉස්සල්ලා මේ විෂ්ණු දේහාඳුරන් වහන්සේට මල් පහන් පූජා කරලා ගිලන්පස පූජා කරලා සාදු සාදු කියලා ඒ නමස්කාරය අරන් වැඩසිල් අරන් ඕන් සිත බල ඇති මතු බුදුවන්නා වූ අත්තරක් ඇති දසවතාරයකින් කෙනෙක් සිටින්නා වූ සී සම්බුත්සාසනයට බාරවද එක්කිස් නාමකින් මේ මහත් භූතලයේ පැතිර යන්නා අපගේ ශ්‍රී සිද්ධ දේවරාජ තුමනි වහන්සේ වෙත ඉතා බගෑපත් එදීම කියා සිටින්නා වූ මාගේ දුක්බර අදහස් එක සේකාල හත් පාරක් කියලා මේ ගාථාව කියන්ද සියලු කඩදර දෝෂ හීනෙන් බය වෙන දේවල් සියලුම දේවල්
දවස් තුනෙන් මේ මේක සත්‍යයි. මේක බලගතු ගාතා මේක භාවිතා කරනවාද මේක කවුද දුන්නේ කින්නවන්ද? ඔබතුම වගකීමෙන්ද මේ දේ කියන්නේ? වගකීමෙන් දෙන්නේ. දැන් ඔබතුම ඔය ප්‍රකාශ කරපු ගාතාව කොහොමද කරන්න ඕනේ අපි ඒක? ඒක මල් පහන් පූජා කළා බුදු පියාණන් වහන්සේට ඊළම්පස පූජා කළා සමන්ත සියම් කිසි කරදරයක් හිතේ කනගාටුවක් විදේශගත වෙලා ඉන්නම් කියන ප්‍රශ්නයක් තියෙනවා නම් දවස් තුනක් යනකම් මේ දේවල් කරලා බලන්න කොහොමද ඒක වෙලාවක් තියෙනවද ඔය දේ කරන්න? ඔව් තමන්ට කැමති වෙලාවක උදේ දවල් කරන්න උදේ තමයි කරන්නේ. හරි එතකොට දැන් ඕක පිළිවෙතක්නේ. පිළිවෙත රකින්න ඕනේ අපි. ඔව් පන්සිල් අරගෙන වැඩක් නැහැ පන්සිල් රකින්න ඕනේ. දැන් ඔය දේ කරන්න නම් අපි මොකක් හරි ඉන්න ඕනද ක්‍රමයකට? මෙන්න මේ ක්‍රමේ කිසියම් ක්‍රමයක් ආවා. ඒ කියන්නේ මස් මාංශ වැලකිලා කිසි දෙයක් ගොඩාක් ඉතින් හරක් මස් කනවන්න නැති වෙනවා හොඳයි ඉතින්. ඒ දේවල් කරා කන්නේ නැහැ ඉතින් ගොඩාක් කට්ටි ඉතින්. එහෙනම් මස් මාංශ වැලකින්න කියලා අපි කියන්නේ ඉතින් ඒවා ඉතින් කරනවා නම් ඉතින් වරවත්තන්න බෑනේ. මේ ශාස්ත්‍රය හැමෝම හිතන ලංකාවේ අස්සම් මුලක් නැරම තියෙන. ගොඩාක් කට්ටි කරන. මේක ඇත්ත නැත්ද තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩාක් කට්ටි කියනා මේ දැන් ලංකාව විතරක් නෙමෙයි. ඔබ ලංකාවේ ඔබතුම හම්බෙන්න ගොන්න අපට ඇවිල්ලා. විදේශගත ඉන්න කට්ටියටත් මේක කරනවලු. තැපල් මාර්ගිකව. කොහොමද මාර තැපල් මාර්ගික පීරන්න පුරුදු කරනවා වැඩක්ද මේක? අනේ පව් කිව්වත් එහෙම දුක් මහන්සි වෙලා රටක ගිහිල්ලා කීයක් හරි හම්බ කරන කන්නේ. ඇත්තටම කතාව කරුවොත් එහෙම දුක් මහන්සි ගාලා හම්බ කරන මුදල් වලින් ගොඩාක් මෑණිවරුන්ට පුරුන්නාසිරට මුදල් වීදම් කරලා සතේ යද නැතු ලංකාවටත් එන්න බැරිලා ඉන්න ගුරුකම්ම කරලා නැති නාස්තිල. ඇයි ඒ? නම දෙනවා, උපන්දිනේ දෙනවා. මේ කරන්න පුළුවන්ද කියලා අහනවා. වැඩක් නැහැ එහෙම කරේ. ඒවා සත්‍ය බල පිහිටවන්න ඕනේ. රට ඉන්නේ කෙනෙක් කියන්නේ. කතාව. සත්‍ය බල පිහිටවනවා කියන එක තේරුම නැහැ. ඒවා දේවල් හරියට සත්‍ය බල පිහිටවන්න ඕනේ. දවස් 7ෙන් කරනවා. දවස් 14ෙන් කරනවා. අපි දකින්නේ එහෙම දේවල්ද? ඔබතුමත් එහෙමද කරන්නේ? අනේ මල්ලන් වෙනස් ආකාරය විදි තිනවා මට කතා කරන්න. ඒ කරන ආකාරය මම පැහැදිලි කරන්න. කොහොමද කරන්න ඕනේ? මුලින් මුදල් දාන්න ඕනේද? නෑ මුදල් ගන්න. එහෙම. වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ. මොකද මුදල තමයි ඉස්සර කරගන්න ගොඩක් කට්ටිය. මුදල් ගන්න වැඩක් තියෙනවා. මුදල් ලොගන කරන වැඩක් මල්ලක තියෙනවා. මොන දේ කරන්න කලින් බැලුවත් මම අදුණක් බලනවා. ආ ඔබට අදුණක් බලනවා කියන්නේ. මට අදුණක් දීලා තින්නේ මම කිරියත්ත. අදුණ බලන වෙලාවට මගේ දේවාලෙ පුතුමාට දෙන්න පෙන්නන්න මම කර දේවල්. ඊට වැඩි ඉස්සරහට මම උක දවුරුද්දක් පාසා මංගල්‍ය කරනවා. එතකොට කිව්වා මම බත් මාලාව දෙනවා. ඒ වගේ පිදීම් තතු කඩවරක් පච්චිර හදු අදුන් ගොතුව සදුන් ගොතුව කිරි ගොතුව රත්මල් ගටුව ඒ වගේ ගොතුමාලා දෙනවා. ඉතින් ඒ වගේ සත්ත කරලා දීලා තිනවා. ඉතින් ඔබ තුමාට සහාය දක්වන උඩින දෙවිවරුන්ට ඔබ තුමායි නිසි ප්‍රතිඋපකාර ලබා දෙනවා. ඔව් මම ඒ දේවල් හරියට කරනවා. මොකද මේ බත්මාලා කියන ආත්මක් තියෙන. එතකොට ආත්මක් තියෙන්නේ නැත්නම් වැඩක් නැහැ නේ මම කරන දේ. අවුරුද්දක් පාසා ඒ දෙයියන්ට ඒ කන්ලව් කරලා ඒ පූජා තියලා ඒ දේවල් හරියට කියලා දොළ පිදීම් දීලා ඒ වගේ තුම්බන්සලකට ගිහිල්ලා ඒ දේවල් කරලා ඉතින් සෝන් කඩවියට ගිහිල්ලා ඒ දේවල් කරලා මේ නානතොට පොළල් වල ගිහිල්ලා දීලා ඒ දේවල් කරනවා. ඒ හින්දා ඒ දේවල් හරියට පිළිවෙත කරපුවා මේ දේවල් අනිවාර්යයෙන්ම ඉස්සේ කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඒ කරන දේ හරියට කරොත් මේක ඇත්තක් තියෙනවා. ඔතමා කියන්නේ එහෙමයි. ඔව් ඇත්තක් තියෙනවා. දැන් ගොඩක් මං හිතන්නේ මේකේ මේ බොරුවක් කරන නිසා තමයි මේක පොඩ්ඩක් අයින් වෙලා තියෙන්නේ. පැත්ත කරගෙන මිනිස්සු අර ගණන් ගන්න ඇත්තටම පැත්ත වෙලා තියෙන්නේ ඔන්න ඔය ඒක මම මුලින් කිව්වාගේ අර කෙනේ හිටින්නේ කෙනෙක් වෙන කෙනෙක් කරන්නේ ඉතින් මුදල් ගන්නවා අර යාර කුලිය දීලා කරනවා ඒ වගේ ගොඩක් කට්ටිය අසරවලා තින්නේ ඒ වගේ තත්ත්වයක. දැන් මම මෙහෙම දෙයක් අහන්න. දැන් ඔබතුමා වශි ගුරුකම් ඔය කරන ශාස්ත්‍රය දිනානේ. ඔබතුමා වැරදුන කිසිම දෙයක් නැද්ද? මේ වෙනකොට නම් මට වැරදිලා නැහැ හැම කරපු දේවල්. මොකද 100%ක් මම කරපු දේවල් හරි ගිහිල්ලා තියෙනවා. දැන් ඔබතුමාගේ ප්‍රධාන දේ තමයි මේ වශි ගුරුකම් කියන එක. දැන් අපි අහලා තිනා මේ වශි ගුරුකම් කරන්න බෝලා මේ වශි ගුරුකම් කරන්න. දැන් නමුත් ඔය වශි ගුරුකම් කරන කෙනා ඉල්ලන දේවල් සමහරකට සපය ගන්න බෑ. හරි සමහර විට කියනකොට දැන් අදාළ කෙනාගේ කෙස් ගහක් ගේන්න කියනවා. ඇඳුමේ නූල් කෑල්ලක් හරි කෑල්ලක් ගේන්න කියනවා. දැන් ඒ වගේ දේවල් සපයා ගන්න බෑ. ඉතින් කොහොමද මේ වැඩේ කරගන්නේ එතකොට? ඒ වලයි ඉතින් බොරු කතා. මොකද ඒවා ඉල්ලන්නේ පරීක්ෂණ කරන්නද? නෑනේ. ඒකේ යහන්ට තියලා රෙදි කෑල්ල තියලා නූල් පොට තියලා මියපොතු කෑල්ලක් අරන් පරීක්ෂණ කරන්න නෙමෙයිනි. මූලිකම දේවද ගන්නෙ පින්තූරේ. ඕකට තමයි ප්‍රාණ පොට සිද්ධි පලිපු මතුරන්නේ. ප්‍රාණයකට මතුරන්න පුළුවන්, පලිප්පු කරන්න පුළුවන්, සිද්ධි මතුරන්න ඕනේ. ප්‍රාණය හරි අපි දන්නවනේ ප්‍රාණය කියන්නේ. මොකද පලිප්පු කියන්නේ මොකද්ද? පලිප්පු කියලා තියෙනවා දිස්ති කරන්න ඕනේ පලිප්පු. දුම්මල දිස්තියෙන් තමයි කරන්නේ පලිප්පු. සිද්ධිත් මතුරන්න ඕනේ. ප්‍රාණ පොට සිද්ධි පලිප්පු අතරම මතුරන්න ඕනේ. ඒක තමයි පාල රූපේ දියා බලන මතුරන්න. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දැන් අර වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. නෑ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබතුමා කොහෙත්ම ඒ වගේ දේවල් බලපෑ වෙන්නේ නැහැ.
වශිකුරුමක් කරගොට මට ලේ බින්දුවක් තිබ්බොත් මම ඒක ජීවම් කරලා පෙන්නනවා. මට ලේ බින්දුවක් වුණායි කෙනෙක් එක අනිවාර්යෙන් නාම වශීයක් කරනවා නම් නාම වශීයට එක්ක පිරිමි කෙනා ගෑ ඒ ළමයා ගේ පැත්තෙන් හොඳ දේවල් වලට විතරයි. මම ඒ කිව්වාගේ නරක දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් දෙන්නට දෙන්න ආදරය කරලා තියෙනවත් නැහැ. බැඳීමක් ඇති වෙන්නත් නැහැ. එහෙම දෙයක් තිබ්බොත් තමයි කරන්න පුළුවන්. මට දෙ කිව්වොත් එහෙම අරයා වශී කරලා දෙන්න කියලා එහෙම කරලා දෙන්න බෑ. අය කියන්නේ මේ මොකක් හරි සංසාර බැඳීමක් හරි මොකක් හරි දෙයක් තිබ්බලා තියෙන්න ඕනේ. දෙන්නට ආදරය කරනවා. 100%ක්ම නොගැලපෙන දෙන්නෙක් වශිකුරුකමක සම්බන්ධ කරන්න බෑ. දෙන්නට දෙන්න ඇතීමක් ඇතිලා තිබ්බොත් විතරයි මට කරන්න පුළුවන් ඒ දේ හරියට. එහෙම තිබ්බොත් අරයාගේ සිනාගිලි ලේ බින්දුවක් කරන් ඒකට පාරක් තියෙනවා. දැන් මෙහෙම කියමුකෝ. දැන් උදාහරණයක් වශයෙන් දෙන්නේ තරහ වෙනවා. නමුත් දැන් එයාට කෙනෙකුට ඕනේ මෙයාව ලං කරගන්න. දැන් එතන ලේ බින්දුවක් ඕනේද? වඩාත් හොඳයි ඉතින් එතන තත්තර ලේ බින්දුවක් තිබ්බොත් ජීවම් කරන්න පුළුවන් ඉතින්. මම මේ අභියෝගයක් ඔබට කරනවා. ලේ බින්දුව නැත්නම් ඔබතුමාට කරන්න පුළුවන්ද? එහෙමත් පුළුවන්. ඒක පින්තූරේ බින්දුව. රූපේ. පින්තූරයක් සාමාන්‍ය Facebook එකේ හරි WhatsApp එකේ බින්දුවක් ගන්න පුළුවන් නේ. මොකද උමනා කෙනා බල්ලම තමයි මම නම් ගන්නෙ. ඔව්. එතකොට ඔබතුමා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ විස්තර හොයනවා. නැත්තම් කිය වෙන එක්කෙනෙකුට ගහන නොදන්න එක්කෙනෙක් පෙන්නලා මෙයාව චෙක් කරලා දෙන්න පුළුවන්. එහෙම බෑ. එහෙම කරන්න. ඒක ඔබතුමාගේ මාරවේ මුලින් කිව්ව ආකාරයට මේ අනිවාර්යෙන්ම මම මේ දේ කරන්නත් කලින් මොන දේ කරන්නත් අඳුනක් බලනවා. ඒ කියන්නේ අඳුනෙන් ඔබතුමාට බලා ගන්න පුළුවන් මේක මේ වගේ දෙයක් කියලා ඉවරයි. නැත්තම් නැත්තම් මෙයා කරන්න බොරුවක්ද නැද්ද කියලා. බොරුවක් නම් ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා. මම ඒක කියනවා. බල කොච්චර දුන්නත් ඒක ඔබතුමා බාර ගන්න නැහැ. බාර ගන්න නැහැ. එකෙනම කර බැඳීමක් තිබිලා වෙන්න ඉච්ච දෙයක් හරි ඒක බැඳීමක් තියෙන්නත් උනායි ඒ වගේම තමයි දෙන්නට දෙන්න ජීවත් වෙන්නත් උදේ ඉන්නේ මම ඒක කරනවා එයා අර සතියකින් මෙයා දාලා යන විදියට කරන්නේ පංගුව කට්ටි කරනවා රට ගිහිල්ලා එයාගා අරන් තව එකෙක් ගන්නවා එයා ගත්තට පස්සේ තව එකෙක් ගන්නවා ඉතින් ගුරුකම් කරනවා එහෙම කරාට වැඩක් නැහැ මිනිහා ලංකාවේ වෙන එක්කෙනෙකුට ගුරුකම් කරනවා සල්ලි වලට මේ මෙයා දාලා දෙන්න කියලා ඒක සාර්ථක වෙන්නේ නැද්ද ඔබතුමා කියන්නේ ඒක සාර්ථක වෙන්නේ කොහොමද ඒ සංසාර බැඳීමක් ඇති වෙන්නේ නැහැ නේද එයා ආදරෙත් නෙමෙයි නේ අර ගුරුකම් කරලා ගන්න ඒක පාපයක් නේද අනේ කියලා. මොකද්ද පාපයක් වෙන්නේ? ඉතින් ආ සංසාර බැඳීමක් නේද නෙමෙයි නේ අගුරුකම කරගන්නේ. එයත් කරගන්නේ ලොකු පාපයක්. දැන් මෙහෙම කියමු සංසාර බැඳීමක් තියෙනවද ඔබතුමා කියනවනේ. සංසාර බැඳීමක් තියෙන දෙන්නෙක් වෙන් වෙනවන්. වෙන් වෙන්නේ කොහොමද? එතකොට ඒ දෙන්න ළඟ වෙන ගුරුකමක් වගේ දෙයකට යන්නේ කොහොමද? ඔව්. දැන් මෙහෙම එයා තරහ වෙනවනේ. තරහ වෙලා ගියාට පස්සේ අර දැන් දාලා ඉන්න බෑනේ කොහොමද? එයා රවුල්. ඒ කියන්නේ හරියට ආදරය කරලා තියෙනවද? එයත් බදී ආදරය කරනවා. පංගුවක් කට්ටියේ ඉන්නවා දැන් අරයා තරහ කරවන්න කරනවා. දෙමෝපිය අකමැත්ත වුණාම තියෙනවා. ඔය බලපානන් කොට ඒ හේතු. ඒ කියන්නේ මේ මේකට පවපින කියන දේ සම්බන්ධයි. පවපින කොහොමවත් සම්බන්ධයි. ඒ දෙන්නගේ තරහ වුණාට පස්සේ ගෙදර දෙමෝපිය අකමැත්තක් නැත්නම් ඒක අරන් දෙන්න පුළුවන්. පෑදිනු. ඒවා මාළුක දේවල් නෙමෙයි. කරපො හැම ප්‍රකාශයක්ම මේ ඔබතුමාගේ ප්‍රකාශය. ඔව් මගේ ප්‍රකාශය. බගකීමෙන් ඔබගේ ප්‍රකාශ කරනවා සහ ඔබ අභියෝගත් බාර ගන්නවා. මතේ බුදු දෙක නිවන් දකින්නත් මගේ මම කවදා හරි මගේ තාත්තා වෙලා නැවත කිරියත්තා වෙලා උපදින්නත් මම ප්‍රාර්ථනා කරනවා මගේ කිරියත්තට අදර මෙතනට ඇවිල්ලා මට සාත්‍රේ දඬලා හොඳ තැනකට ඇවිල්ලා මම මේ සාත්‍රේ හොඳ හරි දේවල් නරක දේවලුත් හොඳ දේවලුත් දැකලා අත්දැකීම් දැකලා ඉතින් මම දේවල් මෙතන අද මේ වගේ දෙයකට ඉදිරිපත් වෙලා මට කතා කරගන්න ලැබුණ එක ගැන බොහොම සතුටුයි බව. මේ ඔබතුමා කරපු දේවල් වල සත්‍ය අසත්‍යතාවය තමයි ඔබතුමා දන්නේ. නමුත් අපේ ප්‍රේක්ෂකයන්ට පුළුවන් ඔබතුමාත් එක්ක සම්බන්ධ වෙලා ඔබතුමා උදව්වක් ලබා ගන්න, සේවයක් ලබා ගන්න. හැබැයි ඒ හැම දෙව ඔබතුමා සහ සේවය ලබා ගන්න එක නා සතුයි මේ හැම වගකීමක්ම. අද අපි ඔබට පොඩි අවස්ථාවක් ලබා දුන්නා. මොනවද මේ ගුරුකම්, වශී ගුරුකම්, අන්නමින කොඩවින. මේ සත්‍ය අසත්‍යතාවය කරන තමයි අද අපි මේ මාතෘකාවත් එක්ක එකතු වුණේ. ඔබට පුළුවන් මේක න හොයන්න. ඔබට මෙතුමාගෙන් සේවයක් ලබා ගන්න ඕන නැත්නම් මෙතුමාගෙන් දොවක් ලබා ගන්න ඕන සම්බන්ධ නැතුමත් එක්ක මේක ඇත්ත නැත්ත හොයාගන්න ඔබට පුළුවන් ජීවිතේ සාර්ථක කරගන්න අනිත් කිසි කෙනෙකුට කරදරයක් නොකරන්න මෙතුමාගේ ශාස්ත්‍රයෙන් මෙතුමා ප්‍රකාශ කරපු දේවල් වලින් දොවක් ලබා ගන්න පුළුවන් ඔබට මෙතුමාත් එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් ඔබට සිද්ධ කරගන්න පුළුවන් තවත් මේ වගේ මේ ශාස්ත්‍රයේ ඇත්ත නැත්ත හොයාගන්න බොරුව නෙමෙයි මේක ඇත්තක් තියෙන්නේ කොහෙද මේක බොරුව මොකද්ද ඒ ගැන විස්තර කරන්න ඒ වගේ නැවත වැඩසටහන එකේ ඔබත් එක්ක ආයි හම්බ වෙනකන් ආයි බොවන් සත්‍යාලෝක ටීවී